ස් තිහක්ම අල්ලිට නෙට්fliික්ස් බලන්න! අන්ලිපට ඩේට පැක්කි එකක් මුළු පවලටම අල්ලිපිට ෆන්න එකක් අරගන්න අදම ඇටටව කරගන්න. දෙදහස් විස්ස ඔක්තෝබර් පහළව ප්‍රහස්පතින්දා සිරස්ථල මිනුවන්ගොඩ කොවිට් පොකුර එක් දහස් හත්සීය එක්මවයි වත්තල බත් පැකට් වෙලෙන් දෙෙකුට සහ කිරිදි වැල මත්සය වෙෙන් දෙෙකුට කොරෝණා පොවිඩ් මර්ධනයට නිරෝධහයන නීතිය ඇතුළත් නව ගැසට පත්‍රයා නීතිකඩන්නන්ට මාසහයක සිරදරුවා. උපියල් දහදාහකට නොවැඩී තැඩයෙකොත් මාසහයකට සිර දැනුවොමකු තත්වය ගැන වඩා සැලකිලිමත් වන්නැයි වෛද්‍යවරුන් ඉල්ලායි. සමාජ ව්‍යාපතියක් කරා යන්න තියන අවධානම වැඩි වෙලා තියෙන මේමෝත්. හිටපු ඇමති රිෂාඩ් තවමත් අතුුදන් අත්තරංගොට ගැනම බැලැක්වීමේ නියෝගයක් ඉල්ලා ්‍රෂාඩ්ගේ නීතිරඥා අධිකරණයටයි. ටපු රජ බුදධ ප්‍රාණනයා පස්කු ප්‍රහරයට මොහොතකට පෙර ජනපතිමෛත්‍රීට ඇමතුමක් අරන්න ඇමතු මේ කාලය මිනිත්තුවා පස්කු කොමිසමේදී හෙළෙවේ ඇල්හොල් අඩංගු හැන්සැනිටයිස භාවිත කරන්න ලෙඩ රෝග ඇතිකරන විශපීෂවලට එරෙහිව සටන් කරන්න හඳින්වාදීමේ මිලන් රුපියල්තුන් සේ තන්හයිදනමි I Studiombo අයෝ අන් ඔබ අදත් ලංකාවයංක එකේ සහ විශ් වසනයම පොවත්විකාශය, අද දෙරන හයයි පනස් පහසමග සජීවීව. දදින තවත් කොවිට ආසාධතින් හතලි නවද දෙනකු හඳනාගෙන තිබෙනවා යුදහමුදාපති ෘිතිනල් ජනරල් ශ ද්‍ර සිල්ලුව මද පසන්නන්නේ ඉන් තිස්හයි දෙනකු මිනුව ගොඩ ඇඟලුම් කම්හලේ කොවිට් පපකර ආශ්්‍රතිී බයි. එයනෝ බිනුවන් ොඩ කොවිඩ් පොුරේ මස්ත ආසාධතින් සංඛාව එදහස් සත් සියය හත්තාවදක්වා ඉහලගියා. මෙම අතර දිවේනේ සියලුම සිනමා ශාලා වසාදමීමට චිත්‍රපට සංස්ථාව ආද පියවරගත්තා. නිුවන් ගො කොවිඩ්පපුකර ව්‍යා්ත වෙමින්, මේ වන විට කටුනායක බළඳ කලාපෙන් වෛර ආසාධතීන් එකසිිය පහලොස්සෙනකු හම වීතිබෙනවා. ඒ අදදින වාර්තා වූ නව ආසාධිතීන් සිව් දෙනාද සමකින්. අද අලුුවම පහේ සිට කටුණනායක පොලිස් බල ප්‍රේශයට නිරෝධහයන ඇදිරි නීති පනවන ලැබෝ. නිියෝච්ච පොරිස්පති අජිත ්‍රෝණමහතා සහන් කළේ එම ප්‍රේශයේ රාජකාරි කටයතුල නිතවන පුද්ගලින්ට සියසේවා හැඳුරුම් පත ඇදිරි නීති බලපත්‍රේලෙස භාවිත කළ හැකි බවයි. ඇ මේ අධිරිණීතිය ප්‍රකාශයට පත්කරන්නේ කෝවි ආසාධිතයින් හමුවීම ව්‍යාප්තිය කියන කාර්ණා සැකළබල්ල සෞකිසේවා අධ්‍යක්ෂ ජන්රාල්හරයාගේ නිර්දේශය මතයි. ද අපි ගත්තොත් මේ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම ඇරල දාලා තිබුණ පොකද වෙන්නේ ඔය කර්මාංශාලා වල වැඩකරණ අය. අඩවල්ලට අඇඩ පුුවන් පාරට එන්ඩ පුුවන් ප්‍රවාහණසේවා භාවිතා කරන්න පුළුවන් එතකොට ඔය ප්‍රදේශය ඉන්න හැම කෙනෙකුටම මේ රෝග ්‍යාපතුවීමේ අවධානමක් තියනවා. ඇදි කර්මාන්තශාලා ඇතුලේ ඒ සේවකෝ නිස උපක්‍රමාරගෙන කර්මාංශාලාවල වැඩ කරනවා.ඒගේ මේ ප්‍රදේශ ජනතාවට මේ සම්්‍රේශණයීම පිබඳ ප්‍ර්නයක් ඇතිවන්නේ නෑ ඒයනුව ඇදිරි නීති ඒ ප්‍රදේශයට පනොලති නොය. ලංකාවේ දැනට පොලිස් බල ප්‍රදේශ දහනමය සදා්‍ර්‍යාත්මක වෙන කටනනායක ෙක් . ේවෙතත් ෛරස බියප්තියත් සමඟ අදවන විට දුෂකරතාවට පත්ව සිටින ඇඟලුම් සේවක සේවිකාන්න්න තත්වය පැහැදිලි කිීම සඳහා ෘතිය සමත ඒකා බද්ධ පෘතිස්සාච්චාවක් පැවැත්වවා මේ මෝදවෙද්දී බෝඩිංගලට පැනලා අපර අධකාරයෝ අරගණ යනාව වගේ බෝඩිං වට කරලා තත්පර පහකින් පැෑකාලිකින් ලෑස් වෙඩ කියර දවස් පහලොකට යන්නෙ කොවෙදි කියර දන්නේ නෑ එනිසා මීටොඩ ඇස්SRරල බලන්න මේ කම්කරෝදයක් අපි කියන්නේ ආයතන මටමින් මේ වගකීම ගණඩ බියෝයක මේ වගකීම ගණ්ඩ කම්කරල දෙපාතමේතු මේ වගකීම ගණ්ඩ මම මේ අවස්ථාවේ යෝජනාවක් කරන්න කැමතිීට අපිට හිතෙනවා සමහර බෝඩිං වල කාබරය හුද කලා කරලා නිරෝධයන නීතිෙන් අනුව දැම්මනං වඩා හොඳයි කියමුකොද. අතන ගිහිල්ලලා ඔක්කොම එකතු වෙලාඉන්න තැන සමහරයට එකගොල පොසිටිව වෙලා එලියටෙන්න්න පුුවන්. කාබර හිටියොත් ඊට වඩා බේරෙන්ඩ පුලුවන්. කටනායක නිදහස් එද කලාපය ඇතුළේ. අතෑරලාදාපු, සහ වසාදැමූ ආයතන බොහොමයක් තියෙනවා. මේ ආයතන නිරෝධයන මධ්‍යස්ථානය විඩියට සකස් කරන්න පුළුවන්.ම අතර තිස්ස මහරාම සේනපු ප්‍රදේශ, පදිංචි තිස්ුන් හැරදි හොටල් සේවකයකුටද COොවිD-19 වර සයා අදධනය වීති බෙනවා දෙැබර වැව මහජන සෞඛ පරීක්ෂක මMCGKෙක් බ්ඩාරමතා පැවසුඒ මොහු පසුගේ දහතුන් වනදා හදිසි අසිපත්වයක් හේතුෙන් දෙබර පැවමූලිකරුහට ඇතුලත් කර ඇති බවයි. එහිද PCR පරීක්ෂයක් සිදුකර හ ගින් ප්‍රථයකින් යලි නිවසට පිත්කරවාතිබෙනවා. දෙබර වැව මහචන සෞඛ්‍ය පරක්ෂකවරයක් පැවසේ පසු දාල පුද්ගලයා සහ පවුලේ පිරිස ස්වයක් නිරෝධහයනයට එම කළ බවයි. එම කාලවකවාඩුව තුළ නැවත වරක් අදාළ පුදගලයාත් විරෝධරතිකින් හම්බත්තුට මහරෝහල වෙතරගොස් ඇත්තේ. මට අසනීප බවට පවසමින් රෝහලටයාමට පෙරාදාල හොටල් සේවකයා පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථාන තුනින් ප්‍රතිකාර ගෙන තිබෙනවා. දෙබර වැැබ මහචන සෞඛ්‍ය පරික්ෂිකරයක් පැවසේ මෙවන විට මුහ ප්‍රතිකාර ලබාගැනීමිටගේ ස්ථානවල වද්‍යවරුන් සහමූන්ගේ ආශ්ිතයන් නිරෝධහයනයට සහ PCR පරික්ෂණ සඳහායමු කරඇති බවයි. මෙ අතර වත්තල හැඳල ප්‍රදේශයේ බත්තකට ටලවි කළ පුදගලෙකුට කොවිඩ් සය ආසාධනයීතිබෙනවා ප්‍රදශ සෞඛ්‍යාංශ පවසන්නන්නේ හගේ බිරිඳ මනිුවන් ගොඩ ඇඟලුම් කම්හල සේවිකාවක් බවත් ඇය කොවිඩ් ආසාධිතකු බවයි. අදාර පුදගලයා පසුගේ තුන්වැනිදා දක්වා එමස්තථහනයේද ත්තකට වැලදාම සිදුක කරතිබෙනවා මෙ අතර කිරිந்து වැල குටட்டு කල ප්‍රේශ மால වෙෙන්ந்து ක குට COVID-19 ර සාධනය ීතිබෙනවා දුම් පේ මහජනසෝක් පරික්ෂක UE ඩණාය කමතා පසන්නේ බලු වෙළදාාගේ ආශ්විතීන් අසුව කටාස්සන්න පිරිසක් නිරූ දහයනයටය මුக்கල බව. මෙමල්වලෙන්දා කුට්ිල රඳාාවන මැදේ ගම බෝගහකුපුර කිරිදි වෙල සහ පපිල් වෙෑයන ප්‍රදශවලට වවෙලාාම් කටතු සහ ගොස් බෙනවා මහ ්‍ය ප්‍රමෙන් ඇති ගර ආාජක් පති පිටර ට පත් ලතිේීම ොතු ට රෝලින් රෝගයාාව රගම ීක්ෂණ හරෝල්ට කොත්වතිීම. විශේෂයමඒ මහත්නය ඉදන්න ලබාගත්ත ඉදන කර සේකල සේක ද ෙක් තු ීති සයග ීම. யாතර கொොළඹ මහනකර සභහවටයත් මහචන දහර දෙපාර්තමේන්තුයේ ஜේෂ්ට සහකාර කළමනාකාරී வரையකටது COVID-19 வை ස සාධන වීතිබෙනවා. ඇගේ සැමයක් කොள்ඹ ාතකරෝහලே විදුලි சோපන ක්‍රියயாකරුවකුබනාතර ஒன் කඩුවිල ප්‍රදේශ පதிදිචි රवाන්. දෙපාත්මේතුව ය සමඟ සේවය කරපු සියලු දෙනාමත් ගේත් සාම්පල ලබාගැනීම සිදු කරනවා. මීට අමතරව එබ ගොඩ නැගිල්ලේ තිමෙනත් ජනසෞඛ දෙපාර්තමේන්තුවේඒ මෝච් කාරයාලය සහ මාතෘහ ලම අංශය හැරෙන්න්නට අනිත් අංශ වසාදමන්නට නාගර කොමසාරිස්තුමිය සහ නගාධිපත්තුමියය විසින් උපදෙස්දීල තියෙනවා මතරව නගර සභහාවට ඇතුල්ලන පුද්ගලන්ගේ සංචරනයන් සීමමාකිරිම සඳහා නාගරි කොම සාරිස්තුමිය විසින් ඒ අවශක ක උපදෙස් ලබාදීලතියවා. තර රෝධහැන ීති ල්ලංගනය කරමින් ಾිගත්්‍යය පැවැත්තු ාබි පාසලක ගුරුවරුන් දෙෙනනකුත් සහ ඒහි සිුන් විසියාට දෙනකු මස් ථහන දීම නිරෝධහනය කරතබෙනවා. ොලිසිය පැවසුවේ නිරෝධහැන නීති කඩ කල හි විදුහල්පතිවර අතරං ගೋඩගෙන ඇපමත නිදහස් කළ බවයි. ම්‍යතර පසගේ දා ය මහචන ්‍රීඩංගයේදී පුදගලින් දෙසිය පහලවක්කගේ සිදුකල PCR පරික්ෂණවලින් හදනෙකඩ ෛරස ආසාදධනී ඇති බවතහුරු වීතිබෙනවා. ඒ අතර කදාන විදුලි පෞද්ගලක සසාමාගම තිදෙනෙකුද සිටිනවා. ංඟගම කොවිට පරික්ෂණ රථයකින් මොරටුව ප්‍රදේශය හමුුලෙස දු කළ PCR පරික්ෂණවලදී, කාතාවකට වෛරසේ ආසාධනවී ඇයි, අද හඳුනාගත්තා මොටුවේ ගොඩො ඉන්න මහචන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසේ ඇ පසුගේදා දියවලපිටිය ප්‍රදේශේ මංගල ත්වේක සහභගවී ඇති බයි. යනුව ඇඒගේ ආශතයෙන් එකසේ පනස් දෙෙනකුගේ PීCR පරික්‍ණ, බොරට මුල්ල ශුද්ධ වූ පවුලතුමන්ගේ දේවස්ථානයේදී අද සිදු කරුණා. ය අර පනදුර රාජ සමණනායක මත ප්‍රදශයේ නිරෝධහැන වින්සිටියායකු ප්‍රදේශය බහර මහජින සෞඛ්‍ය පරරික්ෂකරයාගේ ැනම්දීම මත යතුරු පැදියකින් PCR පරික්ෂණය සඳහා ගොස්ති බෙනවා. එහිලී ප්‍රදේශවාසි අතර හටගත් තේන සංසුන්තාවක්. දතු ට යි ෑම ක ඇවිදි ේ මගේ මෝත පචාර ටරනන්න එනකුව ඕ අද ඕ බලිුමත්තින ලවමන්නේ පෝටලක පිස මාතය මහ පිචේ මතය පිසිරය කර ඕ ියචයි මාතය ගුවද ගහිල්ලා ඒට ඇවිල කරගන්න කියලා. අත කොළඹබ හ ංක් ො නගල්ල කුණුවන්ත නමවැනි මහලේ සේවේ ක ැංක නිල හරකු. COID-19 සයා සාධන ීතිබෙන හට බැංක වදන කළේ මසාදිතයා සමග සේව කල පිරිස්, ස්වන් නිරෝ හනයට මුකරඇති. අතර ළගම ආශවිතන්ට කිනමින් PCR පරික්ෂණ සිදු කරන බයි. මෙ අතර මනිුවන්ගඩ පොලිස් ල ප්‍රදේශයට ඇත් ගහිමුල්ල පෙරලන්දවත්ත සහ හැලකදනයන ප්‍රදේශවලින් COොවිD-19ද භර්තාාවවමත් සමඟම ප්‍රදේශවල සංචරණ සීමක් කරති බෙනවා. මෙ අතර පතිින තත්ත්වය සම්බන්ධයෙන් වචය බෛද්‍ය නිලද හරිින්ගේ සංගමේ අද පොටෘ තිසාකච්චාවක් පවත්වමින් මෙලෙසා දහස් පල කලාා. පී වෙන කවරදාටත් වඩා යම් අවදානම් තැනක ඉන්නවා කියන එක සම්බන්ධෙන් ආය කතා දෙක් නෑක දෙකි දියාවන්නේ. ධර්මකම තමයි මේ රැල් ඒෙම නැත මේ පොකුරේ දවස ගාන ලෙඩ්ඩු සිය දෙසිී අපි එකතු ව රෝහල්දත් නමු ටිට පල ගෙරයන්නේ ලෙඩ්ු පහලව පිස වගේ ප්‍රමාණය එහ මුකක්ද වෙන්නේ දවස ගානය රෝහල් පද් තද බදය එහමනත්න් ධරිතාව දවස ගානය අපිට අරබු දෙක යන. වාසනාවට තාවම අපි රෝගී සංකල ඇත් වෙලා දැඩි සත්කාරයෙක වලට දාන්න සිදදුන්න. නිසා ඒ සම්බන්ධෙන් අපි වාසනාවන්තයි. අපිට මේ වෙනකොට කියන්න පුළුවන්ක දෙයක්ති නො ඒ තමයි වන්න කවදාඩත් වඩා, සමාජ ව්‍යා්තියක් කරා යන්න තින අවධානම වැඩිවෙලාතියන මේ මොත. ල්ලකට අපි වසංගත රෝග විද්‍යාංශට කිව් අපේ ඉලක්කය මකක්ද කියල් රට කියන්. සමාජ ව්‍යාප්තියක් දක්වාගේ කියල කියන්න කරනරු නැතිව වුණට රෝගී අනුපකුරු පිහිවීම අවධනමක් මේ මහත මතුවලා ප්‍රාන ගරම ාහිර කට ලොක් වන්් එක යනක නවත්තගෙනන ප්‍රදේශ විිය ලොක් ් ශ දග රය කරන්නේ වසංගත රෝග වි්‍යාශය සම්බධ තාක්ෂණක මහතක හරි ැදියඇීමත්. මෙ අතර දිවයින ප්‍රේශ කිහිපයක ගන්ගත් බස්වරත හයක කොවි් ආසාද පුදගල ගන්කර ඇති බවට හඳුනා ගැතිබෙනවා ක්ෂනා දිවේගේ මාර්ගේ බස්වරත තුනක්තේම බස්වරතවටෑ තුළත් එම බස්වරත වන්නේ N විසි හතයි හැත්තෑදක මාකමුුර සිට ගාල දක්වා දහවනව වූ බස්රතය බිඳුුවයි පහ හතලිස්නමය අම්ඹලංගුර සිට කඩවත දක්වා දහබනවූ බස්රතය N හැත්තය පහයි පාලව කඩවත සිට ගාල්ල දක්වා දහවනය වූ බස්රතය සෙසු මාර්ගවල ගන්ගත් බස්රත වන්නේ ඩ හතරිසටයි අනුව, කොළම සිට මැදගමදක්වා දහවනේ වූ බස්රතය, ඇඩි හැටපහයි බිඳුවයි තුන, කොළම සිට යාාපනේදක්වා දහවනේ වූ බස්රතය, ඇන්ඩ අනු හතයි අසු අට, යේ සිට කොබ දක්වා දහබනූ බස්වරතය. ප්‍රහනමත් ්‍යංශය නතාවගේ ඉල්ලා සිටින්නේම බස්රතවල ගමන් ෙනත්නම් සෞඛ්‍යංශ වෙත දනම් දෙනලෙසයි. ඇ මේ වගේසි ආසන ගානට ගල්ල තියනො කියලා පිහිතනවා ඇතකොට පැතිරීම අදාන අඩු න මේ බස්සල හිලබුණනම් කරනගල එතකොට බඩ දෙනකට ආසාවාධනයවෙන්න ද මේ ප්‍රාරය වන හම මේකල බස්වල ගට දෙපාරක් කල්පනා කරන්න පුළු. අයකල දන්න ලී පරීක්ෂ එක්ටියන්න පුරවාන්. මගේකුට හෝ වාහනහිමියෙකුට හෝ ප්‍රශ්නයක් වී නනන් උපදේශයක් ගන්න ඔන්නම් දහනමෑ පනස්පාට කතා කරලා උපදේයක් ගන්න පුළ. සීද්ගාන්ට වැඩි පටවුන් ඒකත් අපිට දන්න පුළුව අපිට පරීක්ෂක් කරල බරන්න පුුවන්. අපි විශේෂයෙන්ම වායු සමනය කරන බස්සලට ඉල්ලි මක්කරනවා. ඒ බස්වලට මගීන් ගොඩවෙඩ ඉස්සෙල්ලා ද හැමෝම උන්න බලලා ඇතුල් කරන්න කියලා. එහම අවිශවා චැත්තීෙනවනන් ඒ අය සෞඛ්‍යන් අධිකාරීන්ද දැනුවත් කරන්න කියලා. ම්‍යතර සෞඛ්‍ය අත්‍යංශ උපෙස් මත එලබෙන ති සෙක්පන දාතෙක් සියලුම සිර ශාලා වසා තැබීමට ශ්‍රී ලංකා ජාති චිත්‍රපට සංස්ථාව අද තීරණය කලා. නුවගුඩ කොවිඩ්පකරනවාසදදිතීන් හතරිස් නබ දෙෙකු අද පස්සරුවේ හඳුනාගනිමත් සමඟ එහි සමස්ත ආසාධතින් සංකාවේක් දහසත්වය හත්තෑාවක් ඩක්වා හලගේයා අදවාර්තා වූ ආසාධතින්ගෙන් දහතුන් දෙනකු නිරෝධහයන මධ්‍යස්ථනාවවල සිටිනකාර්මණඩල සාමාජකෙන් හාවුන්ගේ ආශවිතයන්. රජ පෝෘති දෙපාර්තමින්න්තුව පැවසේ සෙසු තිස්සාය දෙෙන උන්ගේ ආශ්‍රිතයෙන් බවයි පස්සටු දෙකයි හදලස් පහවන විට මෙරට සමස්ථ ආසාධිතින් සංඛ්‍යාව පන්දහස්ේසිය දහනමයක් දක්වායිහළ ගිය ඉන්න එක් දහසටසිය විසි හයක් රෝහල් ගත ප්‍රතිකාර ලබනවා. තවමත් මේ රෝගීන් වාර්තාාවෙන ප්‍රමාණය යම්කිසි අවිරකින් සම්බන්ධතාවයක් තියෙනවා මිනුවන් ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට. ඒ නිසා අපි තරයේ විශ්වාස කරනවා තවමත් මේ වරත් කොවිඩ් ආසාධනය සමාජ ගතවෙලා නැති බව. මේක විද්‍යාත්මක හවරු කිරීම කොයිඩ ආසාධිතුුවන් රකබලා ගැෙනීම සඳහා රෝහල් දාහතරක්වෙෙන් කරල තියෙනවා මේ රෝහල්වල තවමාතන් රෝගීන් සඳහා ඉඩකඩ වෙන්වීතිබෙනවා එනිසා රෝහල් වල පහසුකම් පිළිබඳව ඔබ කිසිසේත් බියවිතු නැහැ සමාජ මාධ ජාලා වල එක්තරා පනිවිඩයක් සංසරණ වුණ එතමයි PCR කරන්න නැතුව PCR කරන පරක්වෙච්ච සාම්පල තියෙනවා කියලම්. ඒවදැන් ඒ ප්‍රමාණය හොඳින් කළමනාරණය කරලා තියෙනව එනිසා PCR පරීක්ෂණ පැයි විසිහතරක් තුළ ප්‍රතිඵල් ලබාදීමි කටයුත්ත සිදුවමින් පවතිනෝ. හයි නවතම නිෂ්පාධන පැළ නරෝකි මත්තිවයකට. නව නිරෝධායන නීති අයටතේ ජනතාව ගැවසන පොදස්ථානබල සමාජය දුරස්තභාවය තාගැනීම මූ ආවරණ පැළඳීම වැනි ප්‍රධාන සෞඛ්‍ය ආක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මකකිරීම ඇතුළත් විශේෂ ගැසත් පත්‍රය අද රජය විසින් නිකුත් කරනු ලබවා. ඒ අනුව එම ගැසට පත්‍රේට සෞඛ්‍ය මාත්‍ය පවි්‍රයා වන්්‍යයාරච්චිමත්මිය විසින් අද දින අත්සාන් කරනු ලැබවා. දත් ක ැත් පත්්‍රය මගින් ප්‍රධන ෞඛ්‍ය ක්ෂිත ක්‍රමවේද ක්‍රාත්ම කිරිීම ැතුුව ව්‍යපරිකහා සවස්තහනවල්ට ඇතු වීම සහ පවත්වාගෙනයා පිළබඳ පෙන්වාදී බෙනවා. යනු සේවස්ථහනවලට සහ ්‍යපාරික ථහනවට ඇතුල්වන ෑම තැනැතෙකුම. සෑම අවස්ථාවකදීම මුකාවරණයක් පැළඳ සිටීම. දෙෙෙන කො අතර මීට එකකට නවාඩු සමාජ දුරස්ථභාවයක් පවත්තුවාගෙනයාම. සේවස්ථානයට ඇතුළුවීමට පෙරාතුව සෑම තැනත්ෙකුගේම ශ්‍රී රෘෂණත්වය මැනැබැරීම. විිශපීච නාශක දීර සමගින් ප්‍රමාණවත් පරිදි දැත්සේදීම පහසුකම් සැලසීම. ඇතුළත්වන සෑමයෙකුගේ සම්මාධ කරගත හැකි තුරතුර ඇතුළත් ේනයක් පවත්වාගෙනයාම සහ සේවස්ථනවල උපරිම සේවා නිියෝක්තිකන් සංඛ්‍යාවක්හෝ. ෙනත් තැත්තන් සංඛ්‍යාව ක්මවන සංඛ්‍යාවක් තබා නොගැනීමියයන පියවර එහි ඇතුළත්. සෞඛ්‍ය අමාත්‍යංශ විසින් ලබාදුන් සමහර මාර්ගෝපදේශ නීති බවට පත්කිරීමට රජය තීර්ණය කනු ලැබවා. එහිදී විශේෂයෙන්ම එම නීති කඩකරන පුද්ගලයෙන්ට රුපියල් දහදාහකට නොවැඩී දඩයකුත් මාස හයකට සිරදා නුවමකුත් යන කාරණා දෙකම හෝ එක් දනුවමක් ලබාදීමට අධිකරණයට හැකියාව ලැබෙනවා. සංචරණය සීම කිරීම නිරෝධායනය. එවගේම ප්‍රවාහනය වැනි කාරණා සම්බන්ධයෙන් මෙතෙක් පැවති නීති තවදුරටත් ශක්තිමත් කිරීමත් මෙම ගැසැත් පත්‍රේ මගින් සිදුවවා. මෙතර නිරෝධාය ඇන්දිරි නීතිය බලාාත්මක ප්‍රදේශල ක්ෂදල සැල් සහ අ්‍යවශ බාණ් වෙරඳ ැල් ෙට පෙවරුටේසිට රා්‍රියයට දක්වා වෘත්ත කර ැබීමට අසදය ඇැයි ු දහමුදා පපති ළ තුන්ජු ශවින්ද්‍ර සිල් මතා පසනවා. රටපුා ආසාධිතීන් දහස් ගණනින් හඳනාගැනීම හේතුවෙන්, පැරිස් අගනුවර ඇතුළු නගර නවයකට යලි රත්්‍රකාේ ඇද්‍රරිනීතිය පැනවීමට ප්‍රංශ රචජයපියවරගෙන ති පෙනබවා. ගොලිය කොවිට් ආසාධීන් ගණන, තුන්කෝටි අසූහත් ලක්‍ෂය ක්මවා ඇති අතර වර්තාාවන සමස්ත මරණ ගණන දසලක්ෂ අනූහත් දහස්සකට අධිකායි. වසන්ත ඉර්තුවයේදී වඩාත් සාර්ථ කලෙස කොවිට් පාලනය කළ යුරෝපේට, නැවතත් එෙහි දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. දැඩි කොවි දවදානමකට ලක් පවැති ප්‍රංශේ, ගත වූ දිනේදී පමණවාර්තාූවා අදිී ගණන විසි දෙද හස් පන්සි අනුවේකා. පවතින තත්ත්වය පාලනයට ප්‍රංශයේ පැරිස් සගනුවර ඇතුළ තවත් ප්‍රහනනගර නමයකට රාතු්‍රය ඇந்தදිරි නීතිය පැනීමට රජය තීරණය කරते බෙනවා. එෙන්ම பிரංශේයට හදිසි සෞඛ්‍යාපදා තත්වයක් ද නම් කරැත්තේ පවති නවදානම සලකිල්ලට ගනමින්. බरेක වසංගත ව්‍යප්තියේ කේන්ද්‍රස්ථානය බවට පත් වූ ඉතාලියන් ගත වූ දිනයේදී ආසාධතින් හදහස්තුන්සිය තිස් දෙක් වාර් අාවනා. නක් තුළෙ රටින් හදුනාගත් වැඩීමම ආසාදධ්‍යතතින් ංඛ්‍යාව මේය වනා අතර. ඉතාලිය තුළ වසංගත ව්‍යාපතිය වේගවත්වී තිබූ පසුගේ මර්තුමා සේදී පවා මෙතර මා සද්ධිතීන් දෛනිකව හඳරා ගැනුනේ නැතුමන්ත්‍ර ෂා් බදේ මහත්තරන් ගඩ ගැනීම සඳහ පොලිස් ක්ඩයම් හයක් යොදවායඇත් ඔහු සිටින ස්ථානයක් කනවරණය කර ගැීමට අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව මේ දක්වාා සමත්ව නහෑ. මෙම පසමක පාද ප්‍රක්ෂ ාර්තමේතු මින් තමන් අත්තඩංගට ගැනීම ැලැවේ නියෝගයක් නිකුත්ර ලෙස ඉල්ලා හිට පාමතය ශ් බවදීම හතා අද අ ්‍යාචනාදී කරන රේට් පෙට් සමක්කිතිරිපත්ර බැනබා. දෙදහස් දහන මේ ජනාධිපතිවරණ ස මේ ලංකා ගමනගම මණ්ඩලේට ඇත් බස්රත යොදා ගනමින් පුත්තල මේ අවතැන් වුවන් චන්දය ප්‍රකාශ කිරීමට මන්නරමට රැගෙනයාම මගින් රුපිය ලක්ෂණූ පහකටා දෙක රචේ මුදල් සාවාතය පරිහරණය සහ ජනාතිපතිවරයා තෝරපත් කර ගැනීමේ පනත අතේ ගැන වැරදි සිදකරඇති බැවින් හිටපුවා අමතේ පාලමේතු න්ත්‍ර ෂා් දෝදී නැතුු තිදනෙක් පමත්තර ගො ගන්න ලෙස නීපතිවරයා පසුගේ හතුන් වවෙනිදා වැඩබලන පොලිස්පතිවරයාට උපදස්ලබාදුන්න. හ අරග ගැම සහ පර පක්ෂ ාර්තමේතුේ නිියෝච පොලිප පතිවරයාා ක්ෂ යටටතේ විශේෂ පොලිස් කන්ඩයම් හයක් යොදවාතිපුරද මේ දක්වා හ අතරංගුඩ ගැනීමට එම පොලිස් කන්ඩයම්ම අසමත් වීති බෙනවා. කෙේ වෙතත් අදදිනේත්ත පරා පරක්ෂ දෙපාර්තමේතු නිලදහරින් පිරිසක් ්‍රිශා් දදන් මහතාගේ ොබ හත බද්හලෝක මතය පිහිටි නිවසට පමණ පරීක්ෂාකර බැලවා. පෑක පමණ කාලයක් නිවස තුර සිටි නිලදහරින් පසු එමස්ථහනයෙන් පිට වගියන්. වැ පස්ස ම ප පක්්ෂ ර්මේතු මගින් තමන් අතරගට ගැනීම වැලැක්වීමේ අතු නෝගයක්ක් ුද කර හිට ප මතේ ශා් ද දී මහතා විසින්, අධ ාච නාධති කරනයට රිඩ් පෙත් සමක්කිදිරි පත් කරන ලැබවා. ඕගේ නීතිජනවරුන් විසින් අදාල පෙත්සම ගුණුරතිබූ. අතර ඩපල්න්න පොලස්පති CD විික්ට මරත් අපරතු පක්්ෂණ දෙපාර්තමේන්තු හ නෝජ පොිස්පති රන සිහ වි ශණ සිදු කරන ලබන නිලදහරින් හත් දෙනෙකු එහි වගෞත්තරකරවන් ලෙස නම් කරතිබෙනවා. අතරහිට පවාමාතේ විශා් බදවදීන් මහතත්තරංගුට ගැනීම ප්‍රමාධවීම සම්බන්ධයෙන් කුණුවිමසීමට නීතිපතිවරයා විසින් ප්‍රාධ පරීක්ෂණ දොර්මේන්තුවේ ියෝජ පොරිස්පති ප්‍රසාද ණසිංහ මහතාව. අද දහවල් නීතිපති දෙපර්මේතු ඇත කැවනු ලැබවා. නීතියේ ආධිපත්ය රැකගනිමින් කටයතු කන්න ලෙසටත් පොලිස් දෙපාර්තමේන්තුව කෙරෙහි මහංචන විශ්වාසේ. නැතිවන අන්දමින් නොව. ඇතිවනන්දමින් කටේතු කන ලෙසතත් උපදෙස් ලබාදුන්නා, එසේම නීතිපති උපදෙස් සහ අධිකන්න නියෝග හැල්ලුවට ලක් නොකර, අප්‍රමාදීව කටේතුකන ලෙසටත් වැඩිදුර සඳහන් කළා, තවද නීතියෙන් අවශ්‍ය පුද්ගලීන්ට රැකවරණය ලබාදින පුද්ගලයෙන්, නීතියේ රැහැනට. ගෙන ඒමට කටේතු කන ලෙසටත් උපදෙස් ලබාදුන්නා, තවද යුක්තිය ප්‍රමාදවීම යුක්තිය අහිමිවීමට. ුඩුෙනන කරුණක් බවට වැඩි දුරටත් උපදෙश ලබාදීමක් සිදු කළ. යා අතර විා් දවතිින් මහතාමතක කත්තරංගොට නොගැනීම සම්බන්ධයෙන් දේශපාලන ේදිකාවේදීද මෙෙසා දහස් පලබුණ. අන්ඩුව අවශ්‍යාවතයන සබ ද ද අත්තනකට ගැනීමන අනකටගන ආන්ු්‍ය අවශතාවීති නම් අතර ගොට ගන්නා කියක සදර්ශන කර නොගෙන නකන ඒ එක හෙවිදිී සිද්වී. ඉසල්ලක බදදුරදිීන්නිසා මල්ලයායින් කරා කියලා. දැන්කේනවා බදූදිින් ගන්නවා මල්ලව නෝට කියලා. ති ආ්ඩුවට මොනදේ කර චෝදන අල්ල කරන්නහදවා ඒගේ මල්ලින් දාස්කරපුක පිබඳවත් අපි දැන් සාදාාන පරිසන කරන්න ල්ලති ද කරගනයනවා. රජේ මුදල් යදුවයි කියනක තමයි ප්‍රශ්න තියෙන්ේ මතිවරණන්නේ දවස් හයකට පස්සේ එයට පුනුරොත්තාපන සශේච්චා සංවිධායකින් ඒ මුදල් රජයටක කියව තියනෙන ඒතො දලක් අප පහරණය වීමක් සිදුවන දිස්්‍රික මැතින් ස්ටික ග හි දමන කියන්න පුුවන් එක උුණ සිද්ද වන එක වැරද්ද. එතුමට පුළුවන් මේ නීති රහස්සරට එඩ පේආන්ඩුවට කිව්ේ සහාන් පිලිබඳ තොරොතුන ැිල ති පිලත්. ඒ වලක් අන්න බෙරි වනා කියලා. දැන් ්‍රචාර්් බදුද්ධින් මහත්්‍යාව දැන දනත් අත්තරම් ගුට ගන්න බැරිවීම පෙනියන්නේ. ඒ තත්වම මත ත්තිය බයි කඩ හ ොයග ද ය ම දශ පාල න තරක් ත උදාවවලද සමාමක අද දවසේ නීතිය ක්‍රියාත්ම වේකල ල පපුරත් ය ය හැගිලයි ලේ ලකා. පස්කු ප්‍රාරය එල්ලවූ දින පෙරවරු අටයි දෙකට පමන හිටපුූ රාජ්‍ය බුද්ධිය අධ්‍යයක්ක්ෂ නිලන්ත ජයවර්ධන මහතා හිටපුූ ජනාධිපති මෛත්‍රි පලසිරි සේර මහතාට විනාඩියයි තත්පර තුනක ඇමතුමක් ලාගෙන තැයි, පස්කු ප්‍රහරය පළිපද විමර්ශන කොමිසමහමුවේ ඒ අනවර්ණයව වුණා. එෙන්ම පස්කු ප්‍රහාරයට පෙර වනනාත ිල්ලව ලැක්ටෝවත්තෙන් හමු වූ පුප්‍රණ දරව්‍යතෝගේ සමඟ අත්තඩවකොටගත් සැකරුවන් සිවදනාගෙන් දෙදෙනෙකු, මස්ස තුනක් ගතවීමට පෙර නිදහස් කර ඇත්තේ හෙට පූ ජනාධපතිවරයාගේ අනුමැතිය ඇතිව බව එම කොමිසමේදී හෙලිවනාා. හිටපුූ ජනාතිපති මෛත්‍රරිපාල සිසන මහතා තුන්වනදිනටත් තිීයේ පස්ක කොමි සමහමුවේ පෙනී සිට විට ඔහුගින් ප්‍රශ්නල කොමසමේ සභහපති විනිසරුවවරයා. එකකුත්වස්සේ පස්කු ඉරදදින ්‍රස්ත ප්‍රහරයට පෙර වනතවිල්ලුව ලැක්ටවත්තෙන් පුරණ ්‍රබව්‍ය විශාල්‍රමාණයයක් සොයාග අවස්ථාවේ ත්‍රස්තවාදය වැලක්ීම පනත අතේ අත්තරංගොටගත් සැකරුවන්සිවදනාගෙන් දෙදනෙකු නිදහස්කිරීමක් සිදුවේ දැයි විම සාසිටයා. විට හිටපු ජනාධිපතිවරයා ස්වාමීනී එහෙම නිදහස් කලානම් ඒකට ඒ නිදහස් කරපු කෙනාවග කියන් ඕනයනුවෙන් පිළිතුරුලාබාදුන්න. ඉන් පසු සභහපති විනිසුරුවරයා ේඛනයක් පෙන්වමින් හිටපු ජනාධිපතිතුමනින්. මෙවන විට කොමිෂන් සභ විදිරයේ ඉදිරිපත් වෙලා තිබෙන ලේකනුව කොන්දෙස්සි සහිතව උන් නිදහස් කිරීමට අත්සන්කල්ලති බෙන්නේ ඔබතුමා. යැයි සඳහන් කලා එම ප්‍රකාශත් සග සුළමහතක් නිහටව සිටි හිටපු ජනාධිපතිවරයා ස්වාමිනී! ඒ තින් අපරාද පරීක්ෂණ දෙපාර්තමයන්තුවයි ආරක්ෂක මාත්‍යශයයි මට අත්සන් කරන්න ලියවිි හදාගෙන ගෙන හිදානේ. ජනාධපතිවරයකු ලෙස කොච්චරනම් ලියවිලවලට ම අත්න් කරනවා දැයි පැවසවා. පසුව රජය අතතිේක සොලිසිට ජනරාල්වරිය විමසාසිටියේ හිටපු පොලස්පති පූචිත් ජයසුන්දරමතාට ඔබ ජාතික ආරක්ෂක කවන්සිලේට පැමණීම තහනම් කලා දෙයන්න. පිතු දෙමින් ටපු නතිපතිවරයා පැවසුව. විිනව සම්බධ හේතු කීපයක් යටටතේ. ඇතැම් අවස්සා වලද හිට චති රක්ෂක வுசிலேට පැමීම தாනම් කළ බවයි. හිටප පොලස්පතිවරයා සාක්ෂිදීල තියෙනවා. නිශන්ත සිල්වාාව ඔබේ කීම මතයි කලාට පස්සේ නැවත ඔබ දුරකතනෙන් කතා කරලා காග කීමමத்த යිன் කළේ. නැවත Cකට දාන කියලා කිව්වා කියලා. යனுුව ராஜ்யாத்திரேක சொல்லிසිට ஜදால்වර හිටපු ජනපතිගෙන් විමසාසිටයා. මටමකන එහෙම කෝල් කලා කියලා නමුත් නිශාන් සේල්ව මාරු කලාට පසෙ මට පාශව රැසකින් බලපෑම්මවා. ්‍රිවි හදදා විසින් පරාජයක කරපු L ල සබන්ධ තම ඒවා පටි පස හිටියේ. ැබිනට මඩේදී ආන්ඩු පක්ෂම රෝධයවා. ම කිව්වා එහෙනම් කැමති දෙයක් කරන්න කියලාඇයි. හිටපු ජාතිිපතිවර පිළිතුර දුන්නා හිට ජදතිප ති න බ රේල් විසියක රස් ප්‍රහරෙන් පස හිටපු පොලිස්පති පූජ සුන්ද හත නිස ැදවා. මේ ප්‍රහරේ වගකීම බරගන්න කියලා හුට කිව්වද ඇයි රජ අාතිරේක සොලිසිට ජනරල්වරිය විමසාසිටියයා. නැහැ ම එෙම කිවෙන හෑයුවෙන් හිටපු ජනාතිිපතිවරයා පිළිතුරදුන් විට, රජාතතිරක සොලිසිට ජනරල්වරිය පරලා ප්‍රශ් කළේ ෝම්ඹප පිපිරීමේ වගකීම බහරගත්තුො තානාපතිකමක් දෙනව කිවවාව දෙයනුවෙන්. එයාට තානාපතිකමක් දෙනම කිවේ ඊට කලින්. දෙදහස් දහට අවුද්දෙ නුවර පැහරේ නටපු කාලේ තනතුරට ගැලපෙන වැඩනෙමේ කරන්නේ. මම තානාපතිකමක් දෙන්නම් ඔයා යන්න, ම වෙන පොිස්පති කෙනෙක් පත් කරගන්නම් කියල කිව්ේ එදා ඒකාලි කීපු දෙයක් තමයි මෙතනට ඇදාගන්නහදන්නේ. මෙච්චර බෝභ පුරලතිෙද්දි නිලදහරින්ට තානාපතිකම් දෙන්න තරම් අඩු දැනමක්තියෙනෙක් නෙමයි ම යැයිහිටපු චනාධපතිවරයා පැවසස්වා ස්ක පහරයට පෙර පහරයක් පිළිබඳ පෙරදනුවත්කිරීම බුද්ධ තුරතුරා අප්‍රේල් හතර රාජ බුද්ධ සේ අධ්‍යක්ෂවරයට ලැබුණට පස්සේ අප්‍රේල් දාසය දක්වා ඔහු අවස්ථක් කිහි පේකදී බ සමඟ දුරකතනින් සම්බන්ධ වනා කියන් අපිගාව තොරතුර තියෙනවා. ඒයිදී කිනම් හෝ අවස්ථාවක අපරේල් හතරල බද්ධිතොරතුර ගැන නිලත ජෑවර්ද මහමය ඔබව දැුවත් කලාද ඇයි කොමිසම සහපති විනිසුවවරයා ප්‍රශ් කලාා නැහැ. පැහැ දිලිවම නැහ යයිහිට පුජාතිපතිවරයා පිළිතුර දුන්න. මෙහිදිී ජච අතිරේක ොිසිට නරල්වරිය හිටම ජනාධිපතිවරගෙන විමසාසටියේ ඉකුත් වසර අප්‍රේල් විසේකදින පස්කු ඉරුදින ්‍රස්ස ප්‍රහරේ සිදදු අවස්ථාවේ රාජ බුද්ධි සේවේ අධ්‍යක්ෂවරයා ඔබ සමග දුරකතනින් සම්බන්ධනා දෙන්නයි. ඕ මම සිංගපූරු රෝහලේන්දලා හෝටලේටාව විතරයි නිලන්ත ජෑවර්න මහත්මය මට කතා කලා මේ පිපරීම ගැ කිවවා. ශාල වශයෙන් ජවිත විනාශවෙලා තියෙනවා කියලාත්කිවවා. මේ වගේ ප්‍රහයක් සිදුවේ හැකි බව ආරක්ෂක ේකම් සහ පොලස්පති කලින් දැනුවත් කරලා තිබියදීත්. අවශ්‍ය ආරක්ෂක පියවර අරගෙන නැහැ කියලත්කිව්වා ඇයි හිටපු ජනාධිපතිවරයා පිළිතුර දුන්නා. ඔබ විදස්කත වුණේ රෝග තත්වයකට ප්‍රතිකාර ගන්න දැයි, මෙහිී ජනාධපති කොමිසම සාමාජක, විශ්‍රාමි ක ්‍යාචනාති කර නිසුරුවරයා ප්‍රශ්ණයකමු කළලට ය යි හිටපු ජනාධිපතිවරයා පිළිතුර ලබ දුන්න. ශ්‍රාම කප චනතිකරන විනිසුරුවවයා යාළි ප්‍රශ්න ක, රरोගී ත්වයකට විදේස්කතුවීමකදී වැඩබල්න ආරක්ෂ මාත්‍යවයකු පත්කරන්න ආණඩුක්‍රම්ම වේවස්සාාවේ බලය තිබෙනවාද යන්නයි. සමහර ජනාධිපතිවරු එහෙම කරලා තියෙනවා. සමරාය එහෙම කරලා නහැ අනික මටතිුණ ච්චර බරපතල රගීතත්වයක් නෙේ ඇයි හිටපු ජනාධපදිවරයා ප්‍රකා කලා. ඒ බරපතල රෝීිත්වයක් නෙබේනම් සිංගප්පු රෝහලටමගේ. මම එහෙමැහුවේ ඔබ මේරටේ සෞඛ කැමතිවරයා ලෙස හිටියේ නිසා. රටේ සෞඛ්‍ය සේවේ දියුණුකරන්න ඇතිනේ ඇයි විශ්ාමි කභ්‍යාචනාධ කර විනිසුරුරයා යලිවීමසවා. නැහැ. මම දීර්ග කාලීනව සිංගපපුර රෝහලෙන් ප්‍රතිකාරලබමින් සිටිය යැයි හිටපු ජනාධිපතිවරයා හිදී සඳහන් කලා. වෙතෙද රජ අතිරක සොිට නඩල්වරිය කොමිස සමාවය විශෂවධානය දුරකතනවාතා දෙෙසේ ොමුකරමින් පෙන්වා දුන්නේ හිටපු ජනාධිපුත්තුවනි ඔබ කියන්න ප්‍රහරේ සදනට පස්සේ රජ බද්ධසේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ඔබ දැනුවත් කලේ කියලා. නමුත් පැචට් පාර පිහිි ඔබේ නිවසහර හා නිලන්ත ජයවර්ධන මහතා සිංගප්ූරය සිටි. බ ප්‍රහන පෞද්ගික ආක්ෂක නිලධහරයා සමඟ සම්බන්ධ වෙලාතිෙන්නේ මෙරටවෙලාවෙන් පෙරවරු අටයි දෙකට පමණ. බිනාඩිය අයි තත්ත්ර තුනක ඇමතුමක් ලෙසයි මේ සතහන් වෙන්නේ. පළමු බෝම්බිය පිපුරුවේ පෙරවරු අටයි හතලිස් පහට. ඒක කියන මේ ඇමතුම සඳන් වෙන වෙලා වෙනකට බෝම්බ පිපිරිලා නැනේ දැයි රජාතරක සොලිට ජනරල්වරිය හිට ජධපිතිවරගේ ප්‍රශ් කලා.ම ප්‍රශ්යහමේ සුමුහතක් නිහිටව ට හිටපු ජාධපතිවරයා ැහැ මට ොරතුර හම්බුණේ පිපරුණාට පස්සේ ඇයි පිතුර දුන්නා. තුමා අද ප්‍රකාශ න පුළන්ද න න ඉ ඔබතු මාග එදා කියවුුණා යක්ෂයක් සමග මිකෑවත් කියල ඇතරම කලින් දික් අසාද කරන්න තිබුුණන්නත්ද න දීග කතා කරන්න කතා කරද ගුල්ලගොත පෙලපත හොයලා බලුවන්න හොදයි ගන්තුරෙන්දද එතකට කාලයක් කාග තිබබන්නේ ? අත්‍යවශ්‍ය බාන්ඩ කිහිපේක ආනෑනික බදු අඩුකිරීමත් සමඟ දේශය ලූුණුගොවයා ආරක්ෂ කිරීම සහ ලොකුල කිලෝග්‍රෑමයක් කරුපයල් සේ බැගින් මිද ැනීමට ර්චය තිීරණය කරති බෙනවාා. මෙඇතරඒයේ සහ අද සිදකල වැැලම් බරිින් මෝල් හිමියන් සහතරමැදියන් විසින් සංඟවති වූ සහ කිලගෑම් ලක්ෂ දහයික පමණ ප්‍රමාණයක්ක්ෂේ ාරයට ත් බව පාරිභෝගි කටුතු ප්‍රම අධිකාරය සඳහන් කළලා. ජිය අත්‍යවශ්‍ය බහන්්ඩ කිහිපේක අනයනික බදු අඩු කිරීමට පිවර ගැනීමත් සමග අනයිනක ලොකළූුණු කිලෝග්‍රෑමේ එකිල රුපියල් සියය දක්වා පහත දෙමුණ හහිදව දශය ලුණු ගව ආරක්ෂාකිීමමඳහ දෙදහස් විස්සේම මේ හතර වනිදා නිකුත් කර ඇති. අති විශේෂ ගැසනිවේදනයට අනුව ලොකුලු ිලෝග්‍රෑමයක් රපියල් සිය බැග මලදී ගැීමට රජය තීරණය කරතිබෙනවා ගොගීන්ට පුළුවන් දිස්ට්‍රික්ලේ කම්වරු සින් නම් කරන ස්ථාාවලට ගිහිල්ලා. ඔුන්ගේ අස්වන්න රුපියල් සියක මුදලකට රජයට ලබා දෙන්න. අනුරාධපුරේ ඔලොන්නරුව මාතලයේ සහ වවනියාව කියෙන දිිස්ත්‍රික්වල ලොකුලු ිලදී ගැනීම සදහි මුදල් දහස්ල්ල තියනවා වෙන දිස්ත්‍රික්වල මේ. ආකාරය ගොවින් සිටිනවනන් ලොකුලූුණු සම්බන්ධෙන්. ඒ ස දහා දල් ලබා දෙන්න අප ආණඩු හැටියට කටයුතු කරනවා සතුස සභාපතිවරයට බම නියම කලා. කොපියල් එකසිය තියෙ මිනට දමුල්ලට ගොයිහි උුණු මිද ගැනීම අරම්භ කරන්න කියලා. කොපියල් එකසිය තියයේ මිට අපි මුළු ලූු තොගේ මූුණත් සතුවසට මිනදරම්ට වඩ අඩුමනට බෙද හැරීම කටයුත්ත කරන එපාඩුව සතුස පිඳවෙලා. මෙම නායෙක බදු ඉවත් කළ අත්‍යවශ්‍ය බහ්ඩවල ිල නිසි ලෙස ක්‍රියාත්ක වීමට සතියක පමණ කාලයක් ගතවනු ඇතැයි. මහින් දබර වවිරමාත්‍යවරයා පවස්සැනවා. ඔ කොහමත් වැඩිගරාම ේගෙන් වැඩිවෙන අඩු රාමටික් ඉෙින් පෙද මැලවෙන දමයි. ොම සතියක් ඇතුරද සම්පූර්ණ නියමිලට මේක ලැබෙන්න්න පටන්න්න. මෙ අතර චීන නාෑනය කළ පරිභූෝජනයට නුසුදුස ටින් මාලු කටේනර් විසි පහක්. ලඳ පොලට නිකුත්ර ඇති බට පැතිරකගස් ඇති තුරතුර සපූර්ණය අසත්්‍යය බව ෙලදමාත්්‍යශය පවසෙනවා. කන්ටේන විසිපහ කිසිසේත්ම දේශීය වෙළඳපොලට ඇතුල් වෙලා නෑ ගටේන විසිපහ රේගුව භාරතියවා ප්‍රතිාප්නයන සද.ම අතර ප්‍රධාන පෙේ වීමමෝල්වලින් පාලන මිටත් වඩා වැඩිමිලකට සහල් නිකුත් කරන බවට හොරන සමූපකාර සංගමිය චෝදනා කරනවා. ප්‍රධා ල්මෝ හිමියන් අනුවටට සම්බාපිට එවලා වෙනම ප්‍රවාාණ ගස්තුුව කැඩලුකල් හතක්කයයි. දීරි සම්ායික එක විට. ඒ ො හ හ ට් ැට ගන්න ද පහ වට පත් ල යක ද හොම ාවට හ ලන්න වන් පසබිමක රට තුල සහල් හිගියයක් මවා පෑමේ අරමින් වීතුොග සංගවා සිරින් අන්සවයා පරිබෝගික කටතු පිළිබඳ අධි හරියා ද දවන පුරා මෙහෙුම් ක්‍රාත්ම කරති වෙනවා. ඒද අනරාධපුර විලක්්චිය අිවංගුවවා අසල වී ගඩාවක මස නමයක පමණකාලයක් සංගවාතිබූ සම්බා ස ා ගම් ලක්ෂ පහක්සවයාගත් අතර. පාරිභෝගික කටයුතු පිළබඳ අධිකාරිය යටතට ගනු ලබවා. බල්ලොටල් ලක්ස කිලෝ දායට වඩා ඒවාගේ සහල් සඟව තිබුණක් ඒක අපි පාරිභ අධිකාරිය බාරයට ගත්තා ඉදිරි දස්වල අපි උසාවිට ඉදිබවත් කරලා ඒ සම්බඳු කටයතු කරන්න අපි බලාපුොරත් වෙනවා. දැන් තවත්වත්කිහිපයක්. නිෝධහැ ඇදිරි නීතික ක්‍රයාාත්මක ප්‍රදශවලසිට පැමිණ නීතියවරු නැතුළ සියලු පාර්ෂව නඩුකටයතු සහ කොළම ශ්‍රෂ්්‍රධි කරන කාර්යාල පරිශ්වයට ඇතුළුවීමෙන් බලකින ලෙස එහි ඒේකාදිකාරී ප්‍රී හමුතුගල මහතා දැනුම් දෙනවා. එම තීරණය නිරෝධහැන ඇදිරි නීති අවසන් වනතෙක් බලාත්මක බවයි ලේඛකාධිකාරිවරයා පවසන්නේ. ඉන්දයාට පලාාගොස්ඇැතිමත්කළු ජවාරම්කරුවක වන සුරේශවත් රංග නැත්තාගේ සහයකින් තිදෙනකු හෙරයින් සමගත්තරගට ගැීමට සංවිධානත්ම ක අපරාද නිවරණ කොට්ටසේ සමත් ව. ්‍රීලාංකාවී තට ලක්කරති aching සායක ්‍රව්්‍යයාඩු රූපලාන්නේ ආලා එපන තුගයක් කොළබලුත්කේ ප්‍රදේශේී වැලීමට පොලිස් විශේෂකාය බලකාය සහපාරිභගක කටයතු අධිකාරි ආද සමවනා. රපියල් කටියකට අධක වටනාකමකි ියතම ආපන මෙරට ග වූ බව කියන පपाகிස්න ජාතිකකු සමග ශ්‍රීලාංකිකකුද අතරකට ගෙනතිෙනවාඒ සගෙන් ප. ගේගලුපතිකාශ, රත්වී නමට අද දෙන 24 ප්‍රවති අලිවක් සපරාත්යක්.